මෙම කණ්ඩායමේ පුහුණුකරු විදිහට ඔබතුමාගේ අද තරඟයේ පිළිබඳව මොකක්ද අදහස? ඇත්තටම දැන් ඊයේ තමයි තරඟය පටන් ගත්තේ. අපි ටොස් එක දිනලා ඒක ඒගොල්ලෝ අපි මේ බැට් කරන්න දැම්මා. අපි ඊයේ වෙනකොට ඒ කියන්නේ අපි 138ට හතරක් මේ වෙලා තිබ්බේ. නමුත් අපි අවසනාවට වගේ මේ දවල් කැමෙන් පස්සේ ලොකු වර්ෂාවක් ඇවිල්ලා තරඟේ පවත්තන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ අද උදේ ඇත්තටම අපි 138ට හතරක් තිබිලා අපි මේ 166 වගේ රන්ස් ගන්නකට අවුට් වුණා. ඉතින් ඇත්තටම ඒ බැට්ස්මන්ලා ඉතුරු බැට්ස්මන්ලා ටික දිනාදම ලකුණු ලබා ගන්න හැකි වුණේ 128ක් 20 ගානක් වගේ. ඒක එතන අපි ගොඩක් මම හිතන්නේ අපේ පිටිකරුව ඇත්තටම මේ මේ හොඳට මේ පිටිකරණය කරේ නැහැ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. නමුත් දැන් ඇත්තටම ඒගොල්ලෝ දැන් ලකුණු මේ වෙනකොට 80කට 3ක් වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් හොඳ තත්ත්වයක ඉන්නවා ඒගොල්ලෝ. අපිත් බලාපොරොත්තු වෙනවා කොහොම හරි ලකුණු 166කට ඉස්සෙල්ලා ඒගොල්ලන්ව දවා ගන්න. ඔබගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිබඳව යම් විස්තර කරොත්. ඔව්. ඇත්තටම අපේ කණ්ඩායමේ කියන්නේ මධ්‍යම පළාත් කණ්ඩායම ඇතුළත් වෙන්නේ මහනුවර කෑගල්ල නූර්ලි යන දිස්ත්‍රික්ක සමන්විත වෙලා. ඉතින් අපි 20ක් තීරුවා මුලදීම. ඒ 20ට මම හිතන්නේ අපේ මහනුවර ක්‍රීඩකයෝයි කෑගල්ලේ නූර්ලි ක්‍රීඩකුත් හිටියා. නූර්ලියෙන් එක ක්‍රීඩකයෙක් හිටියා. අපේ 20ට එයා ඇතුළත් වෙනවා. කෑගල්ලෙන් ක්‍රීඩකයෝ දෙන්නෙක් දැන් ඇතුළත් වෙලා ඉන්නවා අපේ 16ට. ඉතුරු අය මහනුවර දිස්ත්‍රික්කේ තමයි ඒගොල්ලෝ මේ මේ දිස්ත්‍රික්කේ ඉඳලා පත්තලා ඉන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනි තරඟයක් සංවිධානය කිරීම පිළිබඳව ඔබගේ අදහස? නැත්තරම ගොඩක් හොඳයි. මොකද වයස 19න් පහළ ක්‍රීඩා තරඟයක් ගොඩක් කාලෙකින් මම හිතන්නේ සංවිධානය කරලා තිබුණේ නැහැ. ඉතින් මේක ගොඩක් හොඳ දෙයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරපු. මොකද මේ ලංකාවේ මේ මේ වයස් මට්ටමේ ඉන්න ලොකු ක්‍රීඩකයන් ගොඩාක් සංඛ්‍යාවකට මේ අවස්ථාව ලැබිලා තියෙනවා ක්‍රීඩා කරන්න. ඉතින් අපිට හැංගිච්ච ළමයි කොහේ හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට ලොකු අවස්ථාවක් වෙනවා මේ තරඟාවලියේ සහභාගී වෙලා තමුගේ දක්ෂකම් පෙන්නලා මේ 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 වයස 19න් පහළ ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්න. ඉතින් ඒක ගොඩාක් හොඳ දෙයක්. ඒ වගේම මම හිතන්නේ තිනංග සුමතිපාල මහත්මයා කියලා තියෙනවා මේ මේ තරඟාවලියේ දක්ෂම ක්‍රීඩකයාව මේ එංගලන්ත තරඟාවලියේ වලට සම්බන්ධ කරගන්නවා කියලා. ඉතින් ඒම ඒක හොඳම දෙයක්. මොකද එතකොට මේ ළමයින්ට ඒගොල්ලන්ට තමුන් ගැන ලොකු මේ ඇති වෙනවා. ඉදිරියේදී ක්‍රීඩා කෙරුවොත් අපිට මේ වගේ අවස්ථා ලැබෙනවා කියලා. ඉතින් ඇත්තටම මම හිතනවා දැන් ඉස්සර කාලේ කොහොම හරි මේ මේ ගොඩක් ක්‍රීඩකයෝ මේ තමුන්ගේ ස්කූල් සීසන් එකෙන් පස්සෙම ක්‍රීඩා කරලා තිනවා ජාතික කණ්ඩායමට. ඉතින් අපිට ඇත්තටම ඉදිරියේදී සිද්ධ වෙනවා මේම වයස 19 පහළ ක්‍රීඩකයන්ට මේ වගේ අවස්ථා දීලා ඒගොල්ලෝ හොඳට ක්‍රීඩා කරනකොට ඒගොල්ලන්ගේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කිට්ටු තත්ත්වයක ඉඳලා ඒගොල්ලන්ට ඇතුළත් වෙන්න අවස්ථාවක් මේ මේකෙන් ලැබෙනවා. ඉතින් මම හිතනවා ඒක ගොඩාක් හොඳ දෙයක් මේ අවස්ථාවේදී මේ මේ ක්‍රිකට් ආයතනයෙන් කරලා තියෙන්නේ කියලා. කොහොමද අද දවසේ තරඟය? අද දවසේ කොහොමත් විකට් එක පිටිකරණයට එච්චරම සුදුසු නැහැ. බෝලර්සට ස්පින් එකට හැම හුඟක් වාසියක් තියෙනවා. ඒක නිසා අපිට මේ දැන් 80 3යි 160ක් ගහන්න තියෙන ඉවරන්ට අපිට ළඟ විකට්ස් ටිකක් ගන්න පුළුවන් නම් මැච් එක දිනන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔයාලා ලැබිලා තියෙන කණ්ඩායම ගැන කොහොමද දවස? අපේ හුඟක් සමබර කණ්ඩායමක් ඉන්නවා. හොඳ පේසිස්ලා ඉන්නවා. ලෙෆ්ට් ආම් බේස් දෙන්නෙක් ඉන්නවා. තව ෆාස්ට් බෝලර්ස්ලා රයිට් ආම් ෆාස්ට් බෝලර්ස් 3 දෙනෙක් ඉන්නවා. තව එලියට් ෆාස්ට් බෝලර්ස් හුඟක් ඉන්නවා. තව ස්පින් එකෙන් උත් හොඳ ලෙග් ස්පින්නර් කෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකා රෙප්‍රසන්ට් කරපු ලෙග් ස්පින්නර් කෙනෙකුයි. තව ලෙෆ්ට් ආම් හොඳ ලෙෆ්ට් ආම් බෝලර්ස් දෙන්නෙක් ඉන්නවා. ඊනවා හොඳ බෝලිං සයිඩ් එකකුත් තියෙනවා. බැටින් සයිඩ් එකෙන් උත් හොඳම සයිඩ් එකක් තියෙනවා අපිට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරඟාවලිය සංවිධානය කිරීමේ ඒක ඔයගොල්ලන්ට කොහොමද දැනෙන්නේ? ඔයගොල්ලෝ මොකද්ද ඔයගොල්ලන්ගේ තියෙන අදහස මේ තරඟ මේක කියන්නේ මේ ටෝර්නමන්ට් එකෙන් හුඟක් කියන්නේ හොඳ අවස්ථාවක් නව ක්‍රීඩකයන්ට අන්ඩර් 19 ශ්‍රී ලංකා ගන්න රිප්‍රසන්ට් කරන්න චාන්ස් එක තියෙනවා. එහිඳ අපේ දක්ෂතා පෙන්නුම් ගන්න හොඳ මේ ටෝර්නමන්ට් එක කියලා හිතනවා.